ගොඩාබේ මහත්මයාගෙන් අපි ඉල්ලා සිටිනවා විමර්ශනයන් සිදු කරනවා නම් ඒ රතුපස්වල කතෝලික පල්ලිය ඇතුළට ගිහින් වෙඩි තියලා මැරුණු කතෝලිකයන් සම්බන්ධයෙන්ද ස්වාධීන විමර්ශනයක් කළ යුතුය. ඒ වගේම භූමිතෙල් ටික ඉල්ලලා ඉන්ධන මිල පහත දාන්න කියලා පාරට බැස්ස ඇන්ටනි වගේ කතෝලිකයන් සම්බන්ධයෙන්ද ස්වාධීන විමර්ශනයක් කළ යුතුමය. EPF ETF සටනේදී වෙඩි තියලා මරා දාපු ඒ රොෂේන් චානක නම් වූ කතෝලික තරුණයා සම්බන්ධයෙන්ද ස්වාධීන විමර්ශනයක් කළ යුතුය. එනිසා ගෝඨාභය මහත්තයාට කියන්නේ ඒ රාජපක්ෂ යුගයේ වැලියට සැඟවුණු බොහෝ ඇට සැකිලි තියෙනවා. බොහෝ සිදුවීම් තිබෙනවා. අන්න ඒවා සම්බන්ධයෙන්ද ස්වාධීන විමර්ශනයක් කළ යුතුය. මහින්ද මහත්තයත් කිව්වා පුත ළඟ නොබලං දුර බලහං කියලා. හරියටම හරි. මහින්ද මහත්තයා දන්නවා ළඟ බැලුවොත් අබක්. එනිසා කෝ දුර බලහං දුර බලලා මුට එන්න දෙන්න එපයි කියන එක තමයි වෙන විදිහකට කිව්වේ. මොකද දැන් අපිට තේරෙනවා දැන් අපිට වාර්තා වෙන විදිහට පොට්ටුව ඇයිට නෙමෙයි මහින්ද මහත්තයා තමන්ගේ අතේ තියෙන තේකෝප්පේ පොලේ ගහලා එන්න වෙන තැනකටපත් වෙලාලු. එවැනි තත්වයක් ඇති වෙන්නේ මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටට අත්කරන්න යන ඉරණම.